අපි දකින බදු ප්‍රතිපත්තියකුට සමහර වෘතිකයෝ හදනවා එලියට බහින්න වර්ජන කැඳවන්න නොයෙක් දේවල් කරන්න. සමහර වෘතිය සමිති රජ වෛද්‍යධාරීන්ගේ සංගමය නායකය ගත්තුත් අනුරුද්ධ පාදනිය ඔහු මෙරට ව්‍යසනයට ඍජුවම දායක වෙච්ච කෙනෙක්. ඔහු පොහොර ප්‍රශ්නය ඇති කරපු කෙනෙක්. ජනාධිපතිවරයා නොමග යවල හරි මොනහරි කරලා ඇති කරපු කෙනෙක්. ඔහු තමන්ගේ කාර වෘතිය ගැනට වඩා වෙන කාරණා ගැන කතා කර කර දේශපාලනේ අවුල් කරපු කෙනෙක්. හැමෝම දන්නවනේ අරගලයේදී එළියට පේන්න ඉන්නත් බැරි වුණා. එතකොට එහෙම නායකත්වයේ දීපු සංගමයක් සහ කණ්ඩායම් අද බදු ප්‍රතිපත්තියේදී මේ රටේ තියෙන තත්ත්වය තේරුම් නොගෙන රට සාමාන්‍ය තියෙන තත්ත්වයයි තියෙන්න කියලා හිතාගෙන බරපතල ආරවුල් හදන්න උත්සාහ ගන්න. ක්‍රිස්තියානි ප්‍රජාවේ ප්‍රධාන නායකතුමා එතුමා මේ රටේ රාජපක්ෂ රෙජිමේ ගේන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගේන්න දැවැන්ත වැඩ කොටසක් කරා. එතකොට ඒ අවසාන ව්‍යසනයට එතුමගෙත් දායකත්වයේ තිබුණා. බලන්න දැන් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒ කණ්ඩායම් කලුකොටි දාන්න කියලා කිව්වා පෙරටු ගායම කණ්ඩායම් වල උද්ඝෝෂණය කරා. ඉතින් මේගොල්ලෝ මේ රටේ මේ ආර්ථික සහ දේශපාලන ව්‍යසනයේ කඩයිම් ගත්තොත් එකක් දශක තුනක යුද්ධය ඒක බරපතල කාරණයක්. ඊළඟ 71 කැරල් ඒක බරපතල කාරණයක්. 80ට 89 කැරල් ඒක බරපතල කාරණයක්. අවසානයේදී තමයි ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත් වීම සිද්ධ වෙන්නේ මේ ආර්ථික කඩාවැටීමට අවසාන ටික. එතකොට 80ට 89ට වගියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ. 70කට වගියන්නත් ඕන ජනතා විමුක්ති පෙරමුණ. ප්‍රධාන කාරණා හතරෙන් දෙකකට වගියන්න ඕන JVP එක පෙරටුගාමික සහ මේ කණ්ඩායම්. ඒකින්ද ඒගොල්ලොන්ටත් වගකීමක් තියෙනවා මාස 6ක් අවුරුද්දක් අමාරුවෙන් පටිතද කරගෙන ඉඩ දීලා මේ රටේ අහිංසක මිනිස්සුන්ට ඉඩක් දෙන්න. මේ බදු ප්‍රතිපත්තිය හොඳ මේකක් නෙමෙයි. හැබැයි රාජ්‍ය ආදායම වැඩි කරගන්න එක හැර වෙන විකල්පයක් මේ රටට නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටට උදව් කරන්නේත්, ලෝක බැංකුව උදව් කරන්නේත්, යුරෝපය උදව් කරන්නේත්, ඇමරිකාව උදව් කරන්නේත් මේ වැටිච්ච වල තමන් විහිං කපා ගත්තේ එකක්. ඒකට බදු මූලික කාරණයක්. කාගේ ගෙදරකින් ගේන්නද? ජනාධිපතිවරයා ගෙදරින් ගේන්නද? ගේත් පුච්චලා දැම්මනේ. අගමැති ගෙදරින් ගේන්නද? එහෙම එකක් හදිසියෙ කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. විවිධ දේවල් විවිධ අය කියනවා. එහෙම කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. එමනම් ආදායම වැඩි කරගන්න මේක ටිකක් සරදියල් පන්නේ වැඩක් ඇත්තටම. තියෙන ආයකෙන් අරගෙන නැති බැරි අයට දෙනවා වගේ එකක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ටිකක් වැඩිපුර ආදායමක් ලැබෙන, පඩි ගන්න, දිමනා ගන්න ආයකෙන් යම් ප්‍රමාණයක් අරගෙන හරි 4 සිට 36 දක්වා නැති බැරි අයට දෙන වැඩක් මේකෙදි සිද්ධ වෙනවා. දැන් ලක්ෂ 2ක් ගන්න කෙනාගෙන් 10,500ක් බදු ගන්නවා. 110,000ක් ගන්න කෙනා රුපියල් 600යි ගන්න. එතකොට ඒක අරගෙන මේ 3 වේල කාව මිනිස්සු 1 වේල කන්නා ඉන්නවනේ. දරුවන්ට අධ්‍යාපනය අමාරුයිනේ. අන්න ඒ අයට යමක් දෙන්න තමයි මේ උත්සාහ ගන්නේ. රාජ්‍ය ආදායම වැඩි කරගෙන. ඊළඟ රෝගීන්ට, ලෙඩ්ඩුන්ට අපේ රෝහල්වල ඉන්න බෙහෙත් ටික ගේන්න තමයි මේ උත්සාහ කරන්නේ.